අයිබෝවන් මයිකම්ලබ YouTube channel එකට අයිබෝවන් කියලා සීලු දෙනාම පිළිගන්නවා. අද අපි වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනුමාපන සම්බන්ධයෙන්. ප්‍රථමයෙන්ම අපි අනුමාපන වලට අදාළව දර්ශක සම්බන්ධයෙන් තමයි දරුවනේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අද අපි අපගේ වීඩියෝ එක සමග එකතු වෙමු. වීඩියෝ එක සමග එකතු වෙන්න කලින් මම කියන්නම් අපේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, ඊට අමතරව comment කරන්න අමතක කරන්න එපා. ඊට අමතරව subscribe එකට යටින් තියෙන bell icon එක click කරන්න. එතකොට තමයි අපේ වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලන්ට අපේ වීඩියෝ එක ඕගොල්ලන් ළඟට ගෙන්න ගන්න පුළුවන්. Right. එහෙනම් අද අපේ වීඩියෝ එක සමග එකතු වෙමු. හොඳයි. මුලින්ම අපි බලමු මොකද්ද මේ දර්ශකයක් කියන්නේ කියලා. දර්ශකයක් කියන්නේ දරුවනේ සාමාන්‍යයෙන් අපි අනුමාපනයකදී අනුමාපනය නතර කරන්න අවශ්‍ය තැන හොයාගන්න භාවිතා කරනු ලබන ද්‍රාවණයක්. ඒක ඇත්තටම දුබල අම්ලයක් හෝ දුබල භෂ්මයකින් සැදිච්ච ද්‍රාවණයක් තමයි අපි ඇත්තටම මේ දර්ශකයක් කියලා සලකන්නේ. හොඳයි. අපි මෙහෙම හිතමු. දර්ශකයක් කියලා කියන්නේ අපි හිතමු දුබල අම්ල ද්‍රාවණයක්. Right. දැන් ඔයාලට මතකයි ඇසිටික් අම්ලය කියන්නේ දුබල අම්ලයක්. ඒ වගේම මෙන්න HIN මේ තියෙන දර්ශකයක්. IN කියලා කියන්නේ ඇත්තම ඉන්ඩිකේටර් කියන එක. HIN කියලා කියන්නේ මේක දුබල අම්ලයක්. Right? දුබල අම්ලයක්. Right. ඔයාලා දන්නවා දුබල අම්ලයක් සාමාන්‍යයෙන් ආංශිකව විඝටනය වෙනවා මෙන්න මේ ආකාරයට. H+ AQ + IN- AQ ආකාරයට මෙයා ආංශිකව විඝටනය වෙනවා. Right. Then අපි හිතමු මෙහෙම. මෙතන තියෙනවා ජලීය ද්‍රාවණයක්. Right. ජලීය ද්‍රාවණයක් තියෙනවා. අපි හිතමු මෙතන ජලීය H+ ද්‍රාවණයක් තියෙනවා කියලා නැත්නම් ජලීය අම්ල ද්‍රාවණයක් තියෙනවා. අපි මේ ජලීය අම්ල ද්‍රාවණයට මේ දර්ශකයේ සල්පයක් එකතු කරනවා. Right? සල්පයක් එකතු කරනවා. දැන් ඔයාලා දන්නවද රුනේ ලේචට්ලිය මූලධර්මය කියලා එකක් තියෙනවා. මොකද මේ ලේචට්ලිය මූලධර්මය කියලා කියන්නේ ගතික යම්කිසි ගතික සමතුලිතතාවයක පවතින පද්ධතියකට කිසියම් වෙනස්කමක් සිද්ධ කරොත් ඒ සමතුලිතතාවය රැකගන්නා ආකාරයට පද්ධතිය නැවත සකස් වීමක් සිද්ධ වෙනවා. දැන් ඔයාලා තේරුම් ගමු අපි මෙන්න මේ දර්ශකය දානවා මෙන්න මේ H+ ද්‍රාවණය තුලට. එතකොට බලන්න ද්‍රාවණයේ තියෙන H+ සාන්ද්‍රණය වැඩි වෙනවා. H+ සාන්ද්‍රණය වැඩි වෙනකොට ලේචට්ලියර් මූලධර්මය අනුව H+ සාන්ද්‍රණය අඩු කරගන්න ඕන. එතකොට H+ සාන්ද්‍රණය අඩු කර ගැනීම සඳහා පද්ධතිය පසුපතික්‍රියාවට නැඹුරු වෙනවා. එතකොට දැන් අපි හිතමු මෙන්න මෙහෙම. මෙයාගේ වර්ණය අපි හිතමු රතු පාටයි කියලා. ඒ කියන්නේ මෙන්න මේ HIN කියන සංයෝගයේ වර්ණය රතු පාටයි. මෙයාගේ වර්ණය කහ පාටයි කියලා හිතමු අපි. රයිට්. එතකොට මෙන්න මේ ජලීය ද්‍රාවණයට මේ දුබල අම්ලයකින් සැදිච්ච, يعني දුබල අම්ලයක් වන දර්ශක එකතු කරොත් මෙයාගේ H+ සාන්ද්‍රය වැඩි නිසා H+ සාන්ද්‍රය අඩු කරගන්න ලේචට්ලිය මූලධර්මය අනුව පද්ධතිය පසුපතික්‍රියාව සිද්ධ වෙනවා. එතකොට මාධ්‍ය රතු පාට ඉස්මතු වෙනවා. එතකොට ආම්ලික මාධ්‍යයේදී අපි ආම්ලික වර්ණය විදිහට මෙයාගේ වර්ණය රතු පාට කියලා සලකනවා. රයිට්. අපි ඔක අනිත් පැත්තට හිතමු. දැන් මෙතන තියෙනවා ජලීය ද්‍රාවණයක්. අපි හිතමු මෙතන තියෙන්නේ OH- ද්‍රාවණයක්, භෂ්මයක්. භෂ්මයක් තමයි මෙතන තියෙන්නේ. Right. Then මේ භෂ්මයට අපි මේ දුබල අම්ලය නැත්තම් මේ දර්ශකයෙන් සල්පයක් එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ ඔයාලා දන්නවා? OH- මේ H+ එක ප්‍රතික්‍රියා කරලා H+ මාධ්‍යයෙන් ඉවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ දරුවනේ? H+ සාන්ද්‍රණය අඩු වෙනවා. H+ සාන්ද්‍රණය අඩු වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාව කොහෙද ගමන් කරන්නේ? ලේචට්ලියර් මූලධර්මය අනුව සමතුලිතය රැකගන්න පද්ධතිය ඉදිරියට ගමන් කරනවා. නැත්තම් ඉදිරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව. ඉදිරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා කියලා කියන්නේ මාධ්‍ය රතු පාට අඩු වෙනවායි. මේක ඉදිරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට මෙයාගේ සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ රතු පාට අඩු වෙනවා. මේ IN- සාන්ද්‍රණය වැඩි වෙනවා ඉදිරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට. එතකොට කහ පාට ඉස්මතු වෙනවා. එතකොට අපි කියනවා මෙයාගේ භාෂ්මික වර්ණය කහ පාට කියලා. ආම්ලික වර්ණය රතු පාට කියලා. Right. හරි. එතකොට දර්ශකයක් විදිහට අපි
මේ එච්චයිෙන් ගත්තහම එච්චයිෙන් දර්ශකයේ ක්‍රියාවලිය අපිට මේ ආකාරයට පැහැදිලි කරන්න පුළුවන්. හොඳයි. සාමාන්‍යයෙන් දරුවනේ අපි දර්ශකයක් ගැන පැහැදිලි කිරීමේදී අපි ඉස්සෙල්ලා කතා කරා H+ සාන්දරයේ වැඩි වෙනකොට ප්‍රතික්‍රියාව වම් පැත්තට ගමන් කරන නැත්නම් පසු ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. පසු ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට මේ පැත්තේ වර්ණය ඉස්මතු වෙනවා, right? එතකොට බාෂ්මික මාධ්‍යයේදී H+ OH- එක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරනකොට පද්ධතිය දකුණට ගමන් කරනවා. එතකොට මෙයාගේ සාන්දරය අඩු වෙලා In- සාන්දරය වැඩි වෙනවා. එතකොට In- වල වර්ණය ඉස්මතු වෙනවා කියලා. එහෙම වෙන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ දෙන්නට එකිනෙකට වෙනස් වර්ණයන්. ඒ කියන්නේ මෙන්න මේ අම්ලයකට අම්ලයට එක වර්ණයකුත්, එයාගේ ලවණයට අම්ලයට වඩා වෙනස් වර්ණයකුත් අනිවාර්යෙන් පැවතිය යුතුයි. මේ දර්ශකවල තියෙන විශේෂම වැදගත්කම අන්නේ ඒකයි. මෙයාගේ තියෙන වර්ණයට වඩා වෙනස් වර්ණයක් තමයි මෙන්න මෙයාගේ තියෙන්නේ. ඒ කියන්නේ දෙන්නට තියෙන එකිනෙකට වෙනස් වර්ණයන් දෙකක්. හොඳයි. දැන් ඔයාලට මතක ඇති දුබල අම්ලයකදී අපි කතා කරා Ka සංකල්පය ගැන. දුබල බාෂ්පයකදී අපි කතා කරා Kb සංකල්පය ගැන. right. මම මෙන්න මේ සමතුලිතතාවයට සමතුලිතතා නියතයක් ලියනවා KIN. මොකද මේක ඉන්ඩිකේටර් එකක්. එහෙම නැත්නම් දර්ශකයක් නිසා අපි මේකට කියනවා KIN කියලා. අර Ka Kb වගේම තමයි මේකට කියනවා KIN. KIN කියන එක සමාන වෙනවා අර වගේමයි H+ AQ වල සාන්ද්‍රණය වැඩි කිරීම In- AQ වල සාන්ද්‍රණය බෙදීම HIn AQ වල සාන්ද්‍රණය. right. දැන් ඔයාලට මතක ඇති අපි හෙන්ඩර්සන් හෙසල්බර්ග් සමීකරණය ව්‍යුත්පන්න කිරීමක් සිද්ධ කරා. ඒ විදිහටම මම මෙන්න මේ සමතුලිතතාවයට හෙන්ඩර්සන් සමීකරණය ව්‍යුත්පන්න කරන්න කොහොමද අපි කරන්නේ මේ පැත්තට දානවා ඍණ ලඝු 10 පාදයට KIN සමානයි. දකුණු පැත්තට දාන්න ඍණ ලඝු 10 පාදයට H+ AQ. right. එකතු කිරීම ඍණ ලඝු 10 පාදයට In- සාන්ද්‍රණය බෙදීම HIn AQ සාන්ද්‍රණය. right. එතකොට දැන් ඔයාලට මතක ඇති ඍණ ලඝු 10 පාදයට KA කියන්නේ PKA. ඍණ ලඝු 10 පාදයට KB කියන්නේ PKB. ඒ වගේම ඍණ ලඝු 10 පාදයට KIN කියලා කියන්නේ PKIN. සමානයි. ඍණ ලඝු 10 පාදයට H+ කියලා කියන දරුවනේ PH. ඍණ මෙතන ලඝු 10 පාදයට In- AQ සාන්ද්‍රණය බෙදීම HIn AQ සාන්ද්‍රණය. right. මේ සම්පූර්ණ පදෙම ගෙනියනවා අපි එහා පැත්තට. right. එතකොට මම ඒක ලියන්නම් මෙතනින්. pH සමානයි PKIn ධන ලඝු 10 පාදයට In- බෙදීම HIn. මේ විපන්නෙන් අපිට ගන්න දෙයක් තියෙනවා දරුවේ. මොකද්ද? අනිවාර්යයෙන්ම යම්කිසි දර්ශකයක වර්ණ විපර්යාස වන්න pH පරාසයක් තියෙනවා. ඒ pH පරාසය දින උදේ මතක තියාගන්න. එයාගේ සමතුලිතතා නියතය වන KIN, එහෙම නැත්නම් එයාගේ PKIN දෙපස්ස තමයි එයාගේ වර්ණ විපර්යාස වන pH පරාසය අන්තර්ගත වෙලා තියෙන්නේ. හොඳයි. දැන් දර්ශකයක ක්‍රියාව අපි හෙන්ඩර්සන් සමීකරණය අනුව මෙන්න මේ සමීකරණය අනුව පුරෝගතරි කරන්නයි දරුවනේ හදන්නේ. right. දැන් මෙහෙම හිතමු. දර්ශකය දැම්මහම දර්ශකයේ තියෙන ද්‍රාවණයේ In- සාන්ද්‍රණය. In- සාන්ද්‍රය කියන්නේ ලවණයේ සාන්ද්‍රණය වැඩි HIn සාන්ද්‍රණයට වඩා කියලා අපි හිතමු. කියන්නේ මෙයාගේ සාන්ද්‍රණය වැඩි මෙයාගේ සාන්ද්‍රණයට වඩා. එතකොට දැන් ඔයාලට තේරෙනවා අපි මෙහෙම හිතමු. මෙයාගේ සාන්ද්‍රණය 0.0001 mol dm ඍණ 3. හරි.
මෙයාගේ සාන්ද්‍රණය බින්දුවයි දශම බින්දුවයි 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 එකයි MOLDM ද්‍රවයමිතුම් මෙයාගේ සාන්ද්‍රණය වැඩි මෙයාගේ සාන්ද්‍රණය වඩා රයිට් කී ගුණයක් වැඩිද මෙයාගේ සාන්ද්‍රය ඇත්තටම 10 ගුණයක් වැඩි මෙයාගේ සාන්ද්‍රයට වඩා රයිට් අපි බලමු එතකොට මොකද වෙන්නේ කියලා එතකොට pH කියන අගය සමානයි P K I N ධන ලඝු 10 පාදයට IN minus අපි ගමු මෙහෙම එක වැඩි කිරීම 10 ඍණ 4 බෙදීම HIN එක වැඩි කිරීම 10 ඍණ 5යි ඔව් අතරම යගයන් මම නිකන් උපකල්පනය කරලා ගත්තේ මේ යගයන් වෙනස් වෙන්න පුළුවන් හරි තේරුම් ගන්නකො මේකේ රයිට් එතකොට pH සමානයි PKIN ධන ලඝු 10 පාදයට මේක කැපුණාම දරුවනේ මේකට මේ කැපුණාම 10 පාදයට 10 1 රයිට් 10 1 එතකොට pH සමානයි PKIN ධන 1 ඒ කියන්නේ ඇත්තටම මම අපි මෙහෙම ගත්තොත් අපි මේ විදිහට මේ පරාසය ගත්තොත් පරාසයේ මැද්දේ ඉන්නවා PKI ඇත්තටම මේක වැඩ කරනවා මේ දර්ශකය වැඩ කරනවා මෙන්න මේ PKIN ට වඩා ධන එකකින් වැඩි pH පරාසයකදී මේක වැඩි මේක ක්‍රියාත්මක වෙනවා right ධන එකකින් වැඩි pH පරාසයකදී මේක ක්‍රියාත්මක වෙනවා right දැන් අපි මෙහෙම හිතමු අපි හිතමු HI කැඩෙනවා H+ ධන IN- මේක හොඳට තේරුම් ගන්න මේක ටිකක් අපහසුයි නැත්නම් මේක අමාරුයි ටිකක් තේරුම් ගන්න මෙහෙම තේරුම් ගන්න right දැන් මෙයාගේ සාන්ද්‍රණය වැඩි වෙන්නට නම් මාධ්‍යයේ H+ සාන්ද්‍රණය අඩු වෙ යුතුයි. ඇයි H+ සාන්ද්‍රණය අඩු වුණොත් තමයි ලේචැක්ලියර් මූලධර්මයන් වූ පද්ධතිය මෙහෙට ගිහිල්ලා මෙයාගේ වර්ණය පෙන්වන්නේ. එහෙනම් දරුවනේ IN- සාන්ද්‍රණය වැඩි කියන්නේ මාධ්‍ය බාෂ්මිකයි කියන එක. එතකොට මෙයා PKIN ට වඩා ධන එකක් වැඩි වෙනවා කියලා කියන්නේ මෙයාගේ මේ පැත්තේ තියෙන මොන වර්ණයද? බාෂ්මික වර්ණය. බාෂ්මික වර්ණය. ඕකම අපි හිතමු අනිත් පැත්තට. ඕකම අපි හිතමු අනිත් පැත්තට. මෙහෙම හිතුවොත් මේ මිතු එතකොට අපි මෙතනට ගමු 0.01යි මෙතන ගමු 0.0001 අරකම මාරු කරනවා එතකොට pH සමාන PKIN ධන ලඝු 10 පාදයට ලවණයේ සාන්ද්‍රණය එතකොට අපිට එන්නේ ලවණයේ සාන්ද්‍රණයකට අපිට එන්නේ එක වැඩි කිරීම 10 ඍණ 5යි මෙතනට එන්නේ 10 ඍණ 4යි මේකට මේක සුළු වුණාට පස්සේ අපිට එනවා pH සමාන PKIN ධන ලඝු 10 පාදයට 10 ඍණ 1යි කියලා. මෙතන 10 ඍණ 1යි කියලා ලැබෙනවා. 10 ඍණ 1යි කියලා කියන්නේ දරුවනේ හොඳට තේරුම් ගන්න. මාධ්‍යයේ දැන් කාගේ සාන්ද්‍රණයද වැඩි? දැන් මාධ්‍යයේ ලවණයේ සාන්ද්‍රණයට වඩා අම්ලයේ සාන්ද්‍රණය වැඩි. එතකොට මෙයාගේ සාන්ද්‍රණය වැඩි. එයාගේ සාන්ද්‍රණය වැඩි වෙන්නේ කොහොමද? එයාගේ සාන්ද්‍රණය වැඩි වෙන්න නම් අනිවාර්යයෙන්ම මාධ්‍ය H+ සාන්ද්‍රණය වැඩි විය යුතුයි. කලින් OH- සාන්ද්‍රණය වැඩි වුණොත් තමයි දකුණු අත පැත්තට ප්‍රතික්‍රියාව ගියේ. H+ සාන්ද්‍රණය වැඩි වුණොත් තමයි ප්‍රතික්‍රියාව වම් අත පැත්තට යන්නේ. එතකොට මෙයාගේ සාන්ද්‍රණය අඩු වෙනවා. HIN සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන pH සමානයි PKIN ධන 1 නෙමෙයි. එතකොට ඍණ 1. ඍණ 1. එතකොට PKIN ඍණ 1 කියලා කියන්නේ මෙන්න මේ PKIN ට වඩා එකක් අඩු pH පරාසයක මෙයා ක්‍රියාකාරීව කටයුතු කරනවා. එතකොට බලන්න. PKIN කියන්නේ මැද PKIN දෙපස ධන එක සහ ඍණ එක කියන pH පරාස දෙකක නැත්නම් pH පරාසයක මෙන්න මේ දර්ශකය ක්‍රියාකාරීව වැඩ කරනවා මතක තියාගන්න. මේ ධන එකයි ඍණ එකයි කියලා කියන්නේ ඒක ආසන්න පරාසයක්. ඒක සාමාන්‍යයෙන් පොඩි පොයින්ට් ගන්නක් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ PKIN කියන එක දෙපස ධන එක සහ ඍණ එක pH දෙකක් මත නැත්නම් pH පරාස දෙකක මෙන්න මේ දර්ශකය ක්‍රියාකාරී මට්ටමේ වැඩ කරනවා කියලා අපිට මෙන්න මේ සමීකරණයෙන් පැහැදිලි කරලා ගන්න පුළුවන්. හොඳයි.
දැන් මේ බෝඩ් එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් රසායන විද්‍යාවේ තියෙන අපේ සිලබස් එකට අදාළ ප්‍රධානතම දර්ශක හතරක වර්ණ විපර්යාස වන pH පරාසය. හොඳයි. දැන් මේ බෝඩ් එකේ දාලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් රසායන විද්‍යාවේ තියෙන ප්‍රධානතම දර්ශක හතරක් තමයි මේ දාලා තියෙන්නේ. රයිට්. ඒ වාගේ ආම්ලික වර්ණය, බාෂ්මික වර්ණය, ක්‍රියාකාරී pH පරාසය සහ pKa IN අගයන් මෙතන නිරූපණය කරලා තියෙනවා. රයිට්. අපි එකින් එක බලමු. රයිට්. මුලින්ම ෆිනොප්තලින්. ෆිනොප්තලින් කියලා කියන්නේ ආම්ලික මාධ්‍යයේදී නැත්නම් එයා අම්ලයකට දැම්මහම එයාගේ වර්ණය අවර්ණ. ගැන වර්ණයක් නැහැ. බාෂ්මික මාධ්‍යයේදී එයාගේ පාට රෝස පාට. ඇත්තටම අපි කියන්නේ රතු පැහැයට හුරු රෝස පැහැයක් තමයි මෙතනදී දක්නට ලැබෙනවා කියලා කියන්නේ. රයිට්. එතකොට ක්‍රියාකාරී pH පරාසය 8.3යි 10යි අතර pKa IN අගය 9.6යි. දැන් බලන්න pKa IN අගය තියෙන්නේ මෙයාගේ මැද්දේ. ඒ කියන්නේ ක්‍රියාකාරී pH පරාසයේ මැද්දේ තමයි pKa IN අගය තියෙන්නේ. ඊළඟට මෙතිල් ඔරෙන්ජ්. මෙතිල් ඔරෙන්ජ් කියලා කියන්නේ ආම්ලික මාධ්‍යයේදී යාගේ වර්ණය රතු පැහැති. රයිට්. රතු පැහැති. ඇත්තටම රතු තැඹිලි. නැත්නම් ඇත්තටම කියන්නේ ඔක රතු හෝ තැඹිලි පැහැයක් කියලා. ඒක අපි ඉස්සරහට විස්තර කරමු. බාෂ්මික මාධ්‍යයේදී යාගේ වර්ණය කහපාටයි. ක්‍රියාකාරී pH පරාසය 3.1 4.4 අතර pKa IN අගය 3.7. මෙතිල් රෙඩ්. මෙතිල් රෙඩ් ආම්ලික මාධ්‍යයේදී රතු පාටයි, බාෂ්මික මාධ්‍යයේදී කහ පාටයි. ක්‍රියාකාරී pH පරාසය 4.2 6.3. pKa IN අගය 5යි. බ්‍රෝමතයිමෝල් බ්ලූ BTB. එයාගේ ආම්ලික වර්ණය කහ පාටයි, බාෂ්මික වර්ණය නිල් පාටයි. ක්‍රියාකාරී pH පරාසය 6.76 අතර pKa IN අගය 7.1. රයිට්. දැන් බලන්න මේ pKa IN සෑම pKa IN එකක්ම ක්‍රියාකාරී pH පරාසය මැදි කරගෙන තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන. හරි. රයිට්. දැන් පොඩි කෙටි ක්‍රමයක් කියලා දෙන්නම් මේගොල්ලන්ගේ වර්ණයන් මතක තියාගන්න. රයිට්. ෆිනොප්තලින් මතක තියාගන්න මෙහෙම. ආම්ලික අවල් බාෂ්මික රෝස පාටයි, බාරෝ. මෙතිල් ඔරෙන්ජ් මතක තියාගන්න, ආර. බාක බරු ආර බාක. මෙතිල් රෙඩුත් එහෙමයි, ආර බාක. ආම්ලික රතු බාෂ්මික කහ. බ්‍රෝමතයි මොල් බ්‍රෝ මතක තියාගන්න මෙහෙම, අකාබනි ආ කා බ නැත්නම් බා නි අකාබනි නැත්නම් ආම්ලික කහ බාෂ්මික. ඔය විදිහට කැටි ක්‍රමයකින් මතක තියාගන්න පුළුවන් මේගොල්ලන්ගේ වර්ණයන් ආම්ලික සහ බාෂ්මික වර්ණයන්ට අදාළව. දැන් මෙන්න මේ දෙයත් මම කියලා දර්ශක කොටස ඉවර කරනවා. සාමාන්‍යයෙන් අපි ප්‍රබලාම්ල ප්‍රබල බෂ්ම අනුමාපනයක් ගැන කතා කරොත්, අපි දැන් ඒක තමයි ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රබලාම්ල ප්‍රබල බෂ්ම අනුමාපනයක් කතා කරොත්, ඒ අනුමාපනයට අදාළව දරුවනේ මම ඉතින් කතා කරන්නම්. ලක්ෂ දෙකක් තියෙනවා, අන්තලක්ෂය සහ සමකතා ලක්ෂය කියලා. end point and equivalence point. අන්තලක්ෂය සහ සමකතා ලක්ෂය. අන්තලක්ෂය කියලා කියන්නේ මොකද්ද? අපිට දර්ශකය, අපි සාමාන්‍යයෙන් දර්ශකයකින් තමයි තීරණය කරන්නේ කොතනදීද අනුමාපනය නතර කරන්න ඕනේ කියලා. දර්ශකයෙන් අනුමාපනය නතර කරන්න ලක්ෂය, නැත්නම් දර්ශකයට අදාළව අපි අනුමාපනය නතර කරන ලක්ෂයට අපි කියනවා අන්තලක්ෂය කියලා. රයිට්. අන්තලක්ෂය කියලා. එතකොට සමකතා ලක්ෂය කියලා කියන්නේ යම්කිසි අනුමාපනයක් හරියටම කොතනදීද ප්‍රතික්‍රියාව වෙලා ඉවර වෙන්නේ කියන එකට තමයි අපි කියන්නේ සමකතා ලක්ෂය කියලා. එතකොට සාමාන්‍යයෙන් අන්තලක්ෂය සහ සමකතා ලක්ෂය දෙකම එක ආසන්න අගයක්දී නතර කරන්න පුළුවන් නම් යම්කිසි දර්ශකයකට අදාළ වන්නේ දර්ශකය කියන අපි බොහොම හොඳ දර්ශකයක්, එහෙම නැත්නම් ඒ යම්කිසි අනුමාපනයකට අදාළ ඉතාමත් යෝග්‍ය දර්ශකයක් කියලා. මතක තියාගන්න සාමාන්‍යයෙන් එහෙම දර්ශකෙක ඉතාමත් ප්‍රබලම් ප්‍රබල බෂ්ම අනුමාපනයට අදාළ ඉතාමත් යෝග්‍ය දර්ශකයක් විදිහට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ බ්‍රෝමතයිමෝල් බ්ලූ. දැන් බලන්න මෙයාගේ pKa IN, ඒ කියන්නේ මැද්ද ලක්ෂය
7.1. ඒ කියන්නේ දරුවනේ ප්‍රබලම් ප්‍රබල භාෂු අනුමාපණයක අපි ඉදිරියට කතා කරනවා. එයාගේ සාමාන්‍යයෙන් අන්ත ලක්ෂ නැත්නම් සමකතා ලක්ෂය වෙන්න ඕන 7. right? 7ට ආසන්නම අන්ත ලක්ෂයක් ලබා දෙන දර්ශක නැත්නම් සමකතා ලක්ෂයට ආසන්නම අන්ත ලක්ෂයක් ලබා දෙන්න පුළුවන් දර්ශකය මේ දර්ශක හතරේ බ්‍රෝම තයිමෝල් බ්ලූ. එහෙනම් සාමාන්‍ය දර්ශකයක් විදිහට ප්‍රබලම් ප්‍රබල භාෂා අනුමාපණයකට යෝග්‍යතම දර්ශකය වෙන්නේ බ්‍රෝම තයිමෝල් බ්ලූ. ඒක අපි ඉදිරි වීඩියෝ එකකින් කතා කරනවා. හොඳයි, එහෙනම් දර්ශක කොටසින් මම මෙතනින් අතර වෙනවා. එහෙනම් හැමදාම කියනවා වගේ අපේ වීඩියෝස් වලට ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඊට අමතරව subscribe කරන්න අපේ channel එක. subscribe button එකට යටින් තියෙන bell icon එක click කරන්න. එතකොට අපේ වීඩියෝ එකක් දාපු ගමන් අපේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ ළඟට ගෙන්න ගන්න පුළුවන්. right? එහෙනම් දර්ශක කොටසින් සමු ගන්නවා. අනුමාපන කොටසින් ඊළඟට හමු වෙන බලාපොරොත්තු වෙමි. right? එහෙනම් හැම දිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.